අද අපි කතා කරමු නිවැරදිව ජලය පානය කරන ආකාරය. ඒ වගේම ජලය පානය කරන්න සුදුසු හා නුසුදුසු වේලාවල් ගැන. ඔබ වතුර බොන සෑම වෙලාවකම වාඩි වෙලා තමයි වතුර බොන්න ඕනේ. එමගින් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය ගැටලු ඇතිවීම අවම කරනවා. ඒ වගේම ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්ව ඇතිවීම අවම කරනවා. ඔබ හිටගෙන වතුර බොන විට ඔබේ හෘදය හා පෙනහළු වල කාර්යයන්ට බාධා ඇති වෙනවා. ඒ වගේම වකුගඩු පීඩනයටපත් වෙනවා. එම නිසා හැමතිස්සෙම වාඩි වෙලා ජලය පානය කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ජලයෙන් හොඳම ප්‍රයෝජන ගන්න නම් ජලය ටික ටික තමයි අපි පානය කරන්න ඕනේ. අපි දන්නවා නිරෝගීව ඉන්න ජලය හොඳින් පානය කරන්න ඕනේ කියලා. ඒත් නුසුදුසු වේලාවලදී වතුර පානය කළොත් අපි රෝගී වෙන්න ඉඩකඩ තියෙනවා. අද අපි බලමු වතුර බොන්න හොඳම වේලාවල්, ඒ වගේම වතුර බොන්න හොඳ නැති වේලාවල් මොනවද කියලා. ඉස්සෙල්ලම බලමු ජලය පානය කරන්න නුසුදුසු වේලාවල් මොනවද කියලා. අංක 1. නිදාගන්න කලින්. ඔයා නිදාගන්න කලින් ගොඩක් වතුර බොනවාද? එහෙනම් රාත්‍රියේ නිින්දට පෙර වතුර බොන එක අඩු කරන්න. මොකද ගොඩක් වතුර බිව්වොත් ඔයාට රාත්‍රියේ නිින්දදී සැරින් සැරේ මුත්‍රා කරන්න වෙන නිසා හරි නිින්දක් ලබා ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම රාත්‍රී කාලයේදී වකුගඩු ක්‍රියාකාරීත්වය අඩු නිසා මුහුණේ සන්ධිවල ජලයේ එක්රැස්වීමේ අවධානමකුත් තිබෙනවා. අංක 2. ව්‍යායාම කිරීමේදී. ඔබ ව්‍යායාම කරන විට වතුර පානය කරොත් අතුරු ආබාධ රැසකට මුහුණ දෙන්න වෙනවා. ඔබ ව්‍යායාම කරන අතරතුර ජලය පානය කළොත් දහඩියෙන් මගින් ලුණු සහිත ලවණ ශරීරයෙන් වැඩියෙන් ඉවත් වෙන නිසා වැඩිපුර වතුර පානය කිරීමෙන් ශරීරයේ ඇති සෝඩියම් ප්‍රමාණය තනුක වෙනවා. එමගින් හිස රදය, කරකැවිල්ල, ඔක්කාරී වැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ව්‍යායාම කරන අතරතුර ඔබ විජරණයට පත්වේ නම් වතුර ඉතාමත් ස්වල්පයක් පානය කිරීම කළ හැකි. සාමාන්‍යයෙන් ව්‍යායාම කිරීමට විනාඩි 15කට පෙර හෝ ව්‍යායාම අවසන් කර විනාඩි කීපයකට පසු ජලය පානය කිරීම තමයි වඩාත්ම සුදුසු ක්‍රමය. ජලය පානය කිරීමට නුසුදුසු තුන්වෙනි වෙලාව තමයි ආහාර ගැනීමට පෙර සහ ආහාර ලබා ගන්න අතරතුර කාලයේදී. ඔබ ආහාර ගැනීමට මොහොතක් තියලා හෝ ආහාර ගන්නා කාලය අතරතුර වතුර ගොඩක් බිව්වොත් ආහාර ජීර්ණයට අවශ්‍ය එන්සයිම තනුක වෙනවා. එමගින් හොඳින් ආහාර දිරවීම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ආහාර ආමාශයේ නොදිර වූ තත්ත්වයේ පල්වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ආහාර ගැනීමට අවම විනාඩි 15කට පෙර නැත්නම් ආහාරගත් පසු විනාඩි 15කට පසු ජලය පානය කිරීම තමයි නිවැරදිම ක්‍රමය වෙන්නේ. ඔබ ආහාර ගැනීමේදී ඔබට ආහාර හිරවීමක් හෝ යම්කිසි අපහසුවක් දැනී නම් ජලය ඉතාම ස්වල්පයක් පානය කිරීමට කල්පනාකාරී වන්න. අපි බලමු ජලය පානය කරන්න හොඳම වේලාවල් මොනවද කියලා. වතුර වීදුරු දෙකක් උදෑසන නැගිට ගමන් බොන්න. මගින් ශාරීරික සියලු අවයව පිබිදීමක් ලබා දී ශාරීරික අභ්‍යන්තරීය නැවුම් ආරම්භයක් ඇති කරනවා. ආහාර ගැනීමට විනාඩි 30කට පෙර වතුර වීදුරුවක් පානය කිරීම. ආහාර ජීර්ණයට හොඳ පිටුවහලක් තමයි ආහාර ගැනීමට විනාඩි 30කට පෙර ජලය පානය කිරීම. ඒ වගේම එමගින් අපි වැඩිපුර ආහාර ගැනීමත් වැළකිනවා. ඒ වගේම ඔබ නෑමට පෙර උණුසුම් වතුර වීදුරුවක් පානය කළොත් ඔබේ ශරීර රුධිර පීඩනයේ වැඩිවීම අවම කරනවා. ඒ වගේම නිින්දට පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් රාත්‍රියේ නිින්දේදී හෘදයාබාධ ඇතිවීම හා ලේ කැටි හිරවීම අවම කරනවා. මම කලින් කිව්වා වගේ වැඩිපුර වතුර බොන්න යන්න එපා. එමගින් නිින්ද දිගටම පවත්වාගෙන යන්න බැරි වෙනවා. නිින්දට පෙර වතුර වීදුරු එකක් පමණක් පානය කිරීම සෑහෙනවා. මේ කියන විදිහට වතුර බීලා ඕගොල්ලෝ නිරෝගීව ඉන්න අද සිට උත්සාහ කරන්න.